දිවිතුරා කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයාත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඉදිරියේදී සුදු වෑන් නිසා ඔය විශාල් ශහරට බලන හේතුවක් ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න. කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම ඔයාට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබුණ කියන කාරණාව අනිවාර්යයෙන්ම මතකයේ ඇති කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හොඳටම දන්න කාරණාවක් තිබෙන බව මේ වෙලාවේදී විශේෂම කාරණයක් විදියට මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ වගේ දෙයක් ගැන හොඳටම දන්නව ඇති කියන දේ අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ විශාල් සහ ඊෂ කතා කර කර ඉන්නකොට ඊෂයි විශාලුයි දෙන්නම බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි සිද්ධ වුනේ. වාහනයකින් ඇවිල්ලා පිරිසක් ඊෂව පැහැරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් මෙතනදී ලොකු වලියක් යනවා කියන බලාපොරොත්තුව නම් අපිට තියාගන්න පුළුවන්. ඉතින් මේ සුදු වෑන් කේස් එක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න ඇත්තේ වෙන කවුරුවත් නෙවෙයි. ඊෂ කියන එක, ෂහාර කියන එක ගැන ඇත්තම කියනොත් ලොකු විශ්වාසයක් තියාගන්න මේ වෙලාවේ විශාලට පුළුවන් වෙනවා. මොකද විශාල් දන්නවා පහුගිය කාලේ ගොඩක්ම තරහෙන් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ ෂහාර මොකද තමන් නිසා තමන්ව දිනවන්න ඕන නිසා මේ කට්ටිය ලෑස්ති වෙන්නේ හැමතිස්සෙම තමන්ගේ ජීවිතේට ප්‍රශ්න කරදර ගොඩක් එකතු කරන්න. ඉතින් ඒ ගැන කල්පනා වෙනකොට ඇත්තම කියනවා නම් කේන්තිය දරා ගන්න පුළුවන් කමක් නැහැ කියන කාරණය මේ වෙලාවේ සිහිපත් කරන්න අවස්ථාවක් හදා ගන්න අපිට පුළුවන් කියනක මම මෙතෙන්දි මතක් කරනවා. කොහොම වුණත් මේ විශාල් පහුගිය කාලෙම ෂහාරට කීප වතාවකදී මේෂට පාඩුවේ ඉන්න දෙන්න කියලා කියපු අවස්ථා නම් තිබුණා. හැබැයි ඉතින් ඒ අවස්ථා මොන වගේ දේවල් වුණත් ඒ අවස්ථා එකක්වත් ඔය ෂහාර ගණන් කර නැහැ කියලා හිතනකොට ඒක දරා ගන්න බැරි තරම් වේදනාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමන්ට තමන් ඊෂව පෙම්මතිය කරගෙන ඉන්නවා නම් තමන්ට බැරිද මේ ඊෂව හැමද කරදරයකින්ම ගලව ගන්න. ඉතින් ඊෂට මේ කරදරේන ෂහාර නිසා ඉතින් තමන්ට ඒක දරා ගන්න පුළුවන් තරම් කාරණයක් වෙන්නේ නැහැ කියන දේ මේ වෙලාවේදී අපිට විශ්වාස කරන්න පුළුවන් කාරණයක් වෙනවා කියන කතාව විශ්වාස කරන්න පුළුවන්. ඒකත් එක්ක තමයි ෂහාර ඉදිරියට විශාල්ගෙන් බැනුම් අහන්න කියන කාරණය අපිට මෙතෙන්දී කතා කරන්න පුළුවන් වේවි.